ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම ශ්‍රී ලංකන් නැඹුල අපේ YouTube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. Hello everyone. Welcome back to Sri Lankan Nambula YouTube channel. අද මම ඔයාලත් එක්ක රසම රස chicken devil එකක් හදන හැටි කියලා දෙනවා. මේ chicken devil එකට මම මේ වගේ chicken කෑලි වලට කපාගෙන මේකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු දාලා මේක තඹගෙන තිනවා. මේක මම තඹගෙන තියෙන්නේ අද මං chicken devil එක ඉතාම අඩු තෙල් ප්‍රමාණයකින් හදන හින්දා. මෙතන මම අරගෙන ඉතින් අපි chicken එක තඹගත්ත chicken stock එක, ඒ වගේම සුදුළුණු පොත්තත් එක්ක මම තලාගෙන අරගෙන තියෙනවා. මෙතන tomato sauce, රසානුව ලුණු, soy sauce, සීනි ටිකක්, ඒ වගේම මාළු මිරිස් සහ ණය මිරිස් මම මෙහෙම කෑලිවලට කපන් තියෙනවා හොඳ රසක් වගේම සැරක් ගන්න ඕන හින්දා. මෙතන මම අරගෙන තියෙනවා බීලුණු ලොකු කෑලි වලට කපාගෙන රම්පි කෑල්ලක්, ඒ වගේම සේර, ඒ වගේම මේක බැද ගැනීමට ඔලිව් ඔයිල් මම අරගෙන තියෙන්නේ ඔලිව් ඔයිල් මේ සැහැනි තුනක්. ඔයාලට පොල්තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. අපි මේ ටික ඔක්කොම එකතු කරලා බලමු කොහොමද අපි මේ රසවඩ චිකන් ඩෙවල් එක හදාගන්නේ කියලා. මම මුලින්ම pan එකක් මෙහෙම ලිපේ තියාගෙන pan එක ටිකක් රත් වෙන්න දුන්නා. පෑන් එක රත් වීගෙන එනකොට මෙතෙන්ට මම එකතු කරනවා ඔලිව් ඔයිල් මේස හැඳි 3ක්. තෙල් ටිකක් මෙහෙම රත් වෙන්න දෙමු අපි. දැන් මම අපේ චිකන් ටික මේ පෑන් එක පුරාවටම මෙහෙම අතුර ගන්නවා. ඔයාලට පේනවා ඇතිනි අපි චිකන් වලට චිකන් බැද ගැනීමට හරිම අඩු ප්‍රමාණයක් තමයි තෙල් පාවිච්චි කරේ. අපි අපේ මුළු චිකන් ඩෙවල් එකම හදන්නේ මේ තෙල් පාවිච්චි කරපු මේස හැඳි තුනේ. අපි මෙහෙම චිකන් ටික පැති මාරු කර කර රන්වන් පාට වෙනකම් බැදගමු. විනාඩි 10කට අඩු ප්‍රමාණයක් තමයි අපි මේක බැද ගන්න ඕනේ. මොකද අපි චිකන් එක තඹලා ගත්ත හින්දා. දැන් මම එකතු කරනවා අපි තලාගත්ත සුදු ලුණු. මෙතන මම සුදු ලුණු එකතු කරලා තියෙන්නේ සුදු ලුණු පොත්තත් එක්ක. මම ඔයාලට කලිනුත් කියලා දුන්න එක ටිප් එකක්. සුදු ලුණු පොත්ත දැම්මම හොඳ සුවඳක් අපේ චිකන් එකට ලැබෙනවා. මම දැන් සේර ටික එකතු කරනවා. රම්පෙ ටික. මේ දේවල් එකතු කරන්නේ හොඳ රසයක් වගේම හොඳ සුවඳක් අපේ චිකන් ඩෙවල් එකට ගන්න ඕන හින්දා මේ වෙලාවේදී ඔයාලා ගින්දර අඩුම මට්ටමේ තියාගන්න, ගින්දර වැඩි කරගන්න එපා. දැන් මම එකතු කරනවා ණය මිරිස් සහ මාළු මිරිස් ටික. ඒ වගේම ලොකුවට කපාගත්ත බීලුණු ටික. දැන් මේක ටිකක් මෙහෙම කවලම් කරගමු. දැන් මේක මේ විදිහට ටිකක් මෙහෙම කවලම් කරගමු. අපි විනාඩි 5ක් විතර මේක මේ විදිහටම උයා ගන්න ඕනේ. මට ඔයගලන්ට කලින් කියන්න බැරි වුණා මම මෙතනදී තක්කාලි ටිකක් එකතු කරනවා. මම තක්කාලි එකතු කරන්නේ ලස්සන පැහැයක් අපේ චිකන් ඩෙවල් එකට ගන්න. අපි ගොඩක් තක්කාලි එකතු කරන්නේ නැහැ මොකද අපි ටොමැටෝ සෝස් පාවිච්චි කරන හින්දා. ටිකක් මේ වගේ කවලම් කරගමු. කරන්නේ අපි තියාගත්ත අපේ චිකන් ස්ටොක් එක. මේ බාන මම චිකන් ස්ටොක් එක එකතු කරද්දී ඕගලන්ට මේ වගේ චූටි චූටි කෑලි පේනවා ඇති. මේ තියෙන්නේ අපි චිකන් එක තඹ ගත්තම ඉතුරු වෙන චිකන් කෑලි. මේ ටික එකතු වුණාම අපේ ඩෙවල් එක තවත් රස වෙනවා. මේක විනාඩි 3ක් විතර මේ විදියටම උයාගමු. දැන් විනාඩි 3ක් වෙනකොට මේ විදිහට හොඳට අපේ කරි චිකන් ඩෙවල් එක මෙහෙම උතුරනවා. එතකොට අපි එකතු කරගන්නවා කෝන් ෆ්ලා. මෙතන මම කෝන් ෆ්ලා තේ හැන්දකට වතුර කෝප්ප භාගයක් එකතු කරලා තමයි මේකට එකතු කරගත්තේ. මේ වෙලාවේදී ඔයගලන්ට ලුණු බලන්න පුළුවන්. මම මෙතන එකතු කරනවා දැන් කැලිමිරිස්. කැලිමිරිස් මම බොහොම පොඩ්ඩයි එකතු කරේ. කැලිමිරිස් එකතු කරන්නේ
ලස්සන පාටක් ගන්න. මොකද කැලිමිරිස් ගොඩක් දැම්මොත් එහෙම මේක ගොඩක් සැර වෙන්න පුළුවන්. අපි නයි මිරිස් සහ මාළු මිරිස් භාවිත කරපු ඉඳ හරිම අඩු ප්‍රමාණයක් තමයි කැලිමිරිස් එකතු කරන්නේ. ඔයාලා මතක තියාගන්න ලුණු පාවිච්චි කරද්දී අපි චිකන් එක තම්බද්දිත් ලුණු භාවිත කරපු හින්දා මෙතනදී ලුණු අවශ්‍ය නම් පමණක් පාවිච්චි කරන්න. දැන් මම එකතු කරනවා සොයි සෝස්. සොයි සෝස් මේස හැඳි දෙකක් මම පාවිච්චි කරා. මේක ටිකක් මෙහෙම දැන් කවලම් කරගමු. එකතු කරනවා ටොමැටෝ සෝස් සහ ඔයිස්ටර් සෝස්. ඔයාලට ඔයිස්ටර් සෝස් භාවිත කරන්න නැති වෙන්න පුළුවන්. මම මේ ඔයිස්ටර් සෝස් යූස් කරන්නේ මේකේ රස තවත් වැඩි වෙන ඔයිස්ටර් සෝස් වලින්. ඒ වගේම හොඳ කලර් එකක් අපේ චිකන් ඩෙවල් එකට ලැබෙනවා. සෝස් වර්ග දෙක එකතු කළා. අපි මෙහෙම කවලම් කරගමු. ඔයාලට පේනව නේද ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම මේක හරිම රසයි. එකතු කරන්නේ සීනි. සීනි තේ හැන්දක් වගේ පාවිච්චි කරනවා. මෙතන සීනි එකතු කරන එක පොඩි ටිප් එකක්. සීනි එකතු කරාම හොඳ රසයක් අපේ චිකන් ඩෙවල් වල ලැබෙනවා. වගේම අපේ චිකන් ඩෙවල් එක දිලිසෙන ගතියක් තියෙනවා සීනි නිසා. ඔයගොල්ලෝ දකින්න වෙනද දකින්න චිකන් ඩෙවල් එක වගේ නෙමෙයි මේක. ගොඩාක්ම රතු පාට නැහැ. ඒ වගේම හොඳ ග්‍රේවි ගතියක් තියෙනවා අපේ මේ චිකන් ඩෙවල් එකේ. ඒ වගේම මේක හරිම රසයි. දැන් චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත රසවම රස චිකන් ඩෙවල් එක. මම හිතනවා ඕගොල්ලෝ ගෙදර කට්ටියත් එක්ක මේ වගේ රස චිකන් ඩෙවල් එකක් හදලා බලයි කියලා. එහෙමනම් අපි ඉක්මනින්ම තවත් මේ වගේ රසවම රස රෙසිපි එකකින් හමු වෙමු. ගිහින් එන්න. ආයුබෝවන්.